අපි දිගටම කියපු දෙයක් තමයි අපේ සෞඛ්‍ය පද්ධතිය රැකගෙන මේ ගමන ගියේ නැත්නම් එහෙම ඒකේ භයානක ප්‍රතිඵල ආකාර කිහිපයකින් වෙන්න පුළුවන්. අවසානයේදී ජනතාවට මේකේ බරපතලකමට මුහුණ දෙන්න වෙන්නේ සමස්තවිත විදිහට රටට. ඒ කියන්නේ අපිට ඉගින් දිගටම සෞඛ්‍ය වෘත්ති කියන ලෙඩ වෙන්න පටන් ගත්තාම අපි සංඛ්‍යා ලේඛන සහිතව අපි කිව්වා මේකේ තියෙන බැරෑරුම්කම. අපි කිව්වා දෙවෙනි රැල්ල තුල විතරක් මේ වෙනකොට වෛද්‍යවරු 100කට ආසන්න ප්‍රමාණයක් රෝගී වෙලා තියෙනවා. ඒතකොට සෞඛ්‍ය කාර්යමණ්ඩල විදිහට ගත්තොත් 1000කට වැඩි ප්‍රමාණයක් රෝගී ගොදුරු බවට පත් වෙලා තියෙනවා, රෝගී ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ආශ්‍රිතය ගාන මීට වඩා වැඩි 10 ගණක් වෙනවා ආශ්‍රිතය ගාන. ඉතින් ඒ තත්ත්වයේ යටතේ අපි කිව්වා ආකාර දෙකකින් මේක වැදගත් වෙනවා කියලා. එකක් තමයි සෞඛ්‍ය වෘත්තිකයන්ට විශ්වාසයක් අතු වැඩ කරන්නේ. මට යම් ආරක්ෂාවක් තියෙනවා කියලා වැඩ කරන්න අවශ්‍ය කරන වටපිටාව හැදෙන එක වැදගත් කියලා. ඒකට අපි යෝජනා ඉදිරිපත් කළා. ඒකේදී විශේෂයෙන්ම එයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එයාට දිරි ගැන්වීම සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙලක් අපි යෝජනා කළා. සමහර දේවල් ක්‍රියාත්මක කවුරුවත් කටයුතු කරන්න නැති අවස්ථාවක අපි තමයි එකට මුල් වෙලා කටයුතු කළේ. ඒ නිසා අපි විශේෂයෙන් මේ වෙලාවෙදිත් කියන්නේ මේ ඉදිරි කටයුතු සම්බන්ධව අපි ඉදිරිපත් කරන මේ යෝජනා සම්බන්ධයෙන් ඉතාම සමීපව අධ්‍යයනය කළා. ඒකෙදී සාධනීය යෝජනා ඉදිරියට ගෙන යාම තමයි මේ මොහොතේදී සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට රැකගෙන ගමන් කිරීම සඳහා අත්‍යවශ්‍යම කළ යුතු දේ. ඒ සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය රජ වෛද්‍යාරින් සංගම විදිහට අපි දෙන්න ලෑස්ති. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.